COVID-19 වසංගත තත්ත්වයක් එක්ක ඔබ පවුල් සැලසුම් ක්‍රමයක් මොනවා හරි පාවිච්චි කරනවා නම් හිතනවා ඇති මේක ආරක්ෂිතද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට යන්න ඕනද ඒ වගේ ගැටලු රාශියක් ඔබට ඇති. සාමාන්‍යයෙන් දැනට ලංකාවේ අපි භාවිත කරන නවීන පවුල් සැලසුම් ක්‍රම සියලුම දේවල් මේ COVID ආසාදන තත්ත්වයක් එක්ක කිසිම ගැටලුවක් නැතුව භාවිත කරන්න පුළුවන් ආරක්ෂිත පවුල් සැලසුම් ක්‍රම විදිහට අපිට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාලේදී ඔබ සමහර විට මේ පවුල් සැලසුම් ක්‍රමයක් පාවිච්චි කරන්න අකමැති නම් හරි එහෙම නැත්නම් අතපසු වීමක් වෙනවා නම් හරි අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති වුණොත් ඒක සමහර වෙලාවට ඔබේ ජීවිතයට පවා තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය සහ අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගන්න ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය වෙන්නේ නවීන පවුල් සැලසුම් ක්‍රමයක් පාවිච්චි කිරීම. එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවක හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ඔබට අවශ්‍ය වුණොත් ඒ සඳහා හදිසි උපත්පාලන ක්‍රම තියෙනවා. ඉන් එකක් තමයි මේ හදිසි උපත්පාලන ක්‍රම කියලා විශේෂයෙන් භාවිත කරන උපත්පාලන පෙති වර්ගය. ඊට අමතරව ඔබ රෝහලකට හෝ සායනයකට පැමිණුණොත් අපිට බලන් උපත්පාලන රූපයක් හදිසි උපත්පාලන ක්‍රමයක් විදිහට ඔබට භාවිත කරන්න අවස්ථාව ලබා දෙන්න. අනිත් බොහෝ වෙලාවට තිබෙන ගැටලුවක් තමයි මේ කොවිඩ් ආසාදන තත්ත්වයක් ඔබට ඇති වුණොත් ඒ තත්ත්වයක් එක්ක දැන් ආසාදනයේ මේ තිබෙන කාන්තාවකට මේ පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කිරීම සුදුසුද කියන එක. දැනට තියෙන දත්ත අනුව සියලුම හෝමෝන මේ පවුල් සැලසුම් ක්‍රම කොවිඩ් ආසාදනයේ තිබියදී ඔබට දිගින් දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉන් හානියක් වෙන්නේ නැහැ. නමුත් අර රුධිර කැටි ගැසීම පිළිබඳ යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධ ඖෂධ දෙන අවස්ථාවක ඔබ උපත්පාලන පෙති වගේ ඖෂධයක් ලබා ගැනීම නතර කළොත් එය නැවත ආරම්භ කිරීමට ඔබට කොවිඩ් ආසාදනයේ සම්පූර්ණ සුව වුණාට පස්සේ නැවත වතාවක් ඔබේ උසපීම සාමාන්‍ය ආකාරයට සිදුවනකන් සිට ඊට පසු ඊළඟ මාසෙම නැවත ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඒ දක්වා වෙනත් తాවකාලික ක්‍රමයක් ඔබට භාවිත කරන්න පුළුවන් කොණ්ඩම් වගේ උපත්පාලන ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේ හදිසි උපත්පාලන ක්‍රම එහෙම නැත්නම් මේ අනිත් උපත්පාලන ක්‍රම ඔක්කොම කොවිඩ් ආසාදනය නිසා කිසිම ගැටලුවක් නැතුව අපිට භාවිත කරන්න පුළුවන් කියන පණිවිඩය අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕන පණිවිඩයක්. අනෙක් කරුණ තමයි මේ කොවිඩ් එන්නත් කරන්නේ. කොවිඩ් එන්නත ලබා ගැනීමේදී ඔබ ගන්නා උපත්පාලන ක්‍රම කිසිවක් ඒ සමග අතුරු ආබාධ ඇති කරන්නේ හෝ අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට කිසිම ගැටලුවක් නැතුව ඔබ උපත්පාලන ක්‍රමයක දිගටම පාවිච්චි කරන අතරතුරදීම කොවිඩ් එන්නත ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ ගැන කිසිම වෛද්‍ය බියවීමක් අවශ්‍ය නැහැ කොවිඩ් එන්නත ඔබ ලබා ගැනීමට. ඊට අමතරව අපි දන්නවා මේ ඔබ දැනටමත් මොනවා හරි උපත්පාලන ක්‍රමයක් ගන්නවා නම් උදාහරණයක් විදිහට උපත්පාලන රූපයක් සහ ඔහෝ සමයට තැන්පත් කරන කරලක් වගේ උපත්පාලන ක්‍රමයක් ඔබ දැනට පාවිච්චි කරනවා නම් එහි කාලයේ ඉක්ුත් වන දිනය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. මේ අවසන් වන දිනය මේ සාමාන්‍යයෙන් සංචරණ සීමා තිබෙන කාලයක නන්ති වෙන්නේ. ඔබට කරන්න පුළුවන් එක කරුණක් තමයි සාමාන්‍ය උපත්පාලන රූපයක් වගේ දෙයක් නම් සාමාන්‍යයෙන් සතියක් දෙකක් ප්‍රමාද වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔබට හැකි පළමු වෙනි අවස්ථාවේ නැවත වතාවක් වෙනත් උපත්පාලන ක්‍රමයකට හෝ එම ක්‍රමයේම නැවත ලබා ගැනීම කරන්න පුළුවන්. නමුත් හෝමෝන මේ උපත්පාලන ක්‍රමයක් නම් පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ඔබේ BMI යගේ 25ට වඩා වැඩි නම් ඒ වගේ අවස්ථාවක ඔබ කල්ලිකුත් වන දිනේ සිට ඉදිරියට වෙනත් විකල්ප උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කිරීම තමයි සුදුසු වෙන්නේ. එතකොට ඒ සඳහා ඔබට වෙනත් ඕනම උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම විශේෂිත ක්‍රමයක් කියලා නැහැ. ඔබට අවශ්‍ය නම් උපත්පාලන පෙති හෝ කොණ්ඩම් හෝ ඕනම තාවකාලික ක්‍රමයක් මේ අර එම දිනේ සිට ඉදිරියට ඔබට භාවිත කරන්න පුළුවන් නැවත සායන දිනයක් දිනයකට ඔබට අවස්ථාව ලැබෙන තෙක්.